প্রশ্নাঙ্ক নামেই উত্তরাঙ্গিক এগিয়ে কেন আরে কেবল আরো আল্লাহ কেবল মিসখানি তাই ওয়ালাল্লে তারে লম্বক কেন্দ্র হেরায়ন ফিওটা ওমেগ কোনি হুইগি কেরে কেরে তিন হলো এতগুলো মগো এনি মেগড সিরো হাই বিন হলো সিম্পল এম মিসখানি উত অংশ দেখা কে আগে নিষ্কম্বিয়ে তোসে এতগুলো নাও কোনি হুইগি হান মে সম্বন্ধ ইনি সুম সিরো ইনি কে নামাদর ব্যাবর্তন এক কিমে তিন নয় নিদিত আমাদের ব্যাবর্তন এক তিন নয় নিদিত এখানে শূন্য প্রয়োগে দিন দিন একটা উইডে এক মোদে উইলে এলেন ওয়াগে তোর ব্যাবর্তন এক তিন নে এর মে ওয়াগে কেন মগত দানি ওনিত দম্মিতা সংস্কৃতি নিয়মে না আপনি তো অর্ধেক অর্ধেক হারিও তোর ফোন আপনি কি আরেকটা ফটো পাড়ে দিলে দিয়ে অর্ধেক অর্ধেক হারবে তোর ফোন দম্মিতা সংস্কৃতি নিয়মে দানি মানে এইভাবে আইডি বাইরে ব্যাবর্তন এক কিন্তু সাধারণ নিয়ে দিলে যা হ্যাঁ মগত বেন্নি আপনি কৌনিক দম্মিতা সংস্কৃতি নিয়মে তাই দান বেন্নি রেগা দান বেন কেন উৎসবানি එනවා අපි දාන්නේ කෝණික ගම්මිතා සංසිග නීමෙන් වෙන විකල්පයක් නෑ කෝණික ගම්මිතා සංසිග නීමෙන් දාන්නේ මොකද්ද කෝණික ගම්මිතාව කියන්නේ i ඔමේගා ක්‍රමණීය සස්තුක අවශ්‍ය කෝණික මේ කෝණික ගම්මිතාව වෙන්නේ l කියලා ගත්තොත් l සමාන i ඔමේගා එතකොට i කියන්නේ මොකද්ද අපි බලමු වලල්ලක් නම් මොකෝ වෙන්නේ මුලින්ම අංශුවක් බලමු අංශුවක් r දුරකින් සිම්පල් m ස්කන්ධයක් කරගෙන යනවා නම් එයාගේ අක්ෂය වටා අවශ්‍ය කෝණික i සමාන වෙනවා m r වලට මූලික අද්දැකීම මත තියෙනවා එන අක්ෂකින සිම්බල ආදුරකින් m ස්කන්ධයක් කරගෙනවන දෙකේ අවශ්‍ය ගුණින් i සමාන m වලින් වලල්ලක් ගත්තොත් වලල්ලක තලයේ ලම්බ අක්ෂය වටා සිම්බල m ස්කන්ධයොත් වලල්ලක් දැගෙන සිම්බල ආන්න යගේ උත්තරය වෙන්නේ තවත් ගුණේ m r වර්ගීම තමයි ඇයි මේ අක්ෂින හැම අංශුවක් උඩින් ආදුරකින් ඒ අංශු වල අවශ්‍ය ගුණ එකතු ගත්තත් m r වර්ගීම තමයි එහෙනම් වලල්ලේ අවශ්‍ය ගුණේ m r වර්ගී තැටි දණ්ඩ වලට වෙනස් වෙනස් කියලා තියෙනවා අපිට අවශ්‍ය දෙකට අපි යමුකෝ. ඒතර සංගීත වස්තු වස්තු ගුණය වෙන්නේ කොහොමද? ආයෙකට මතක් කරගමු. දැන් අපි තුන් වස්තු දෙයක් සංගීත වෙනවා. අපි මේකට තාම මොකක්ද ඉස්සරහට කෙල්ලුවා කියමුකෝ. ඒතර මොකෝ ඉන්නේ? අපි වලල්ලේ අවශ්‍ය ගුණය වෙනම ගන්න ඕනි. අංශ වස්තු ගුණය ඒ අක්ෂය වටා ගන්න ඕනි. වෙන වෙන දඟල අරගෙන අරගෙන ඒ ටික එකතු කරනවා. ආයි වන්දනායි ටෝ කියන. එකම අක්ෂය වටා සංගීත වස්තු වස්තු ගුණය වෙන්නේ ඒ අක්ෂය වටා එක එක වස්තු අවශ්‍ය ගුණ ලේකතුව. යම් අක්ෂය කොටා සංගීත වස්තු අවශ්‍ය ගුණය සමානයි ඒ අක්ෂය වටා එකක වස්තු අවශ්‍ය ගුණ වල එකතුව. එක සංඛ්‍යාත්මක එකතු අපි ගන්නෙ. දැයි කියලා මෙන්න අවශ්‍ය ගුණ. ඒතර අපි ඉන්න කලවිනේ අවශ්‍ය ගුණ අපි i1 කියමුකෝ. ඒතර i1 වෙන්නේ කීයද? වලල්ල තනියෙන් ඉ කරගෙන්නේ. එහෙනම් කැපිටල් m r වගේ. දෙවෙනි අවස්ථාව අවශ්‍ය ගුණ i2 කියමුකෝ. ඒක ගත්තොත් මොකෝ වෙන්නේ? මේ වලල්ලෙන් එන අවශ්‍ය ගුණෙත් එකතු කරන්න අංශු දෙකෙන් එන අවශ්‍ය ගුණෙත් එකතුවට. ඒතර වලල්ලෙන් එන එකවද? m කැපිටල් r වගේ. අංශු දෙකෙන් ගත්තොත් එක අංශුවක් විතරක් නම් r දුරින් දෙන්නේ කැපිටල් m r වගේ. ඒ වගේ දෙකක්. i2 සමාන m r වර්ගය දන 2 m r වර්ගය. දැන් කෝණික ගම්මිතා සංසිග නීමෙ දානවා. පෙර කෝණික ගම්මිතාව ගත්තොත් මොකෝ වෙන්නේ? පෙර කෝණික ගම්මිතාව ගත්තොත් ඒතර ව්‍යාපාරයක් නැති නිසා අපි කෝණික ගම්මිතා සංසිග නීමෙ දානවා. ඒතර පෙර කෝණික ගම්මිතාව වෙන්නේ i1 ඔමේගා. දෙවෙනි අවස්ථාව ගුණේ i2. එතකොට ඒක කෝණික වෙන වැඩි කරනවා ඔමේගා 2 වලින්. දැන් ඔමේගා 2 ගන්න ඕනේ. i1 කියන්නේ කවුද? m කැපිටල් R වර්ගයේ ඔමේගා. මේක කැපිටල් R. දෙවසකට m කැපිටල් R වගේ ධන 2m කැපිටල් R වගේ අන්න ඔමේගා 2. දැන් මොබලේසි R වගේ R වගේ R වගේ කැපුවා ඔමේගා 2 උත්තර කරන්න තියෙන්නේ. ඒකට එනවා කැපිටල් m වාරය ඔමේගා වෙදීම m ධන 2 කැපිටල් m. අන්න උත්තරය බලමු. කැපිටල් m ඔමේගා m ධන 2m. ඒකට අපිට උත්තර එනවා උත්තරාංක 1.